යි ද පුතේ අපි සම්බන්ධ ලයි සස් පල ජයුපදති තාක්ෂන වේදේ දස් විස් බහුවන ප්‍රශ් පතර එක් ද පතේ ද විස් රදේ පැවත්වන බහුවන පස පතය ස් පල ජයි පද ක් පැව දව පශ්ට පතය පතති දන්න ශෂන දේ යව න දස් දහතේද ඉතින් දස් දාහතේ සස් පලට වාඩි ච්ච දරුව. අවුරුදු දෙක් සස් පෙල ගනගෙන දස් දහට දදස් දහනවේ තමයි මොලින්ම විභාගර ලිව්වේ ඉල්ළඟට ආපු බැ්ජ එක. ඒැන දස් දහ අටේ ආපු දරුවූ විදිදහස් දහනේ දදාස් විශ්‍ය තමයි විාහගලියය අවුද දෙකක් සස් පෙි ගන්නවන දරුණන. එකට දෙවැනි අවස්ථාවට ගැන විශේර දේශ යාවත්කාරනට පස්සේ කෙන්යුුණට පස්සේ දෙවනි අවස්ථාවට විාහ තිමේ ද ස් විශ්ට පලිනි අවතාව ද හනේ අවුරදධ තිබ නවනනි දේශයටඇති පලවෙනි වතාවට නවන දේශයට දෙවනනි වතාවට දස් විස්ස අවරුද් එතින් මේ දෙදස් විස්ස අවුරද්ධි පැවත්වන යුදෙති තාක්ෂණි විදිී භාග කොරන අවගත නිසා අගෝ මාසසිනේ ඔක්තුමරමාසි විවාහගේ පැවත්තන දළපතාල දන්නවා ඉතින් ඒම ප්‍රශ් පත්තරේ අමත්තු වුණ පශ් පත්තරයක් ඒ පශ්ු පත්තරේ බහවරන ප්‍රස් පත නතැ කෙටි පස්ස් පත්තරේ පලවිනි ප්‍රශ්න පත්තය දලපපුතාලත්ක සාකච්චා කරමිේ දපති අපි එකකලස්නි ප්‍රශ්ටී දම් මෙතන් සිට සාකච්චාව ආරම්මගන දරුණේ වයි පටඟෝ වැඩ හරි බලන්න දරුවුණ ආහාරවල ශුද්‍රජීවී නරක්වීම බොහෝ විට සිදුවන්නේ ආහාර ප පරාසේ අපි දන්නවා දරුවනේ මේ ආහාරවල ශුද්‍රජීී නරක්වීම ශුද්‍රරජීවීන්ගේ ක්‍රියාකාරිීත්වය සිදුවන P පරාසේ දන්නව අදුක්පති අපි උදාසීන PHගේකදී උදාසීන P පරාසේකදී තමයි මේ ගොල්ලොන්ගේ ක්‍රාකාරීත්වය සිදවෙලා ආහාරවල ශුද්‍රජීවී නරක්වීමට හේතුවන ක්‍රියාවලින් සිද්ධවෙන් ඉතිං අපි දන්න ආම්ලික හෝ භාශ්මික පරිසර තත්ත්ව යටතේදී මේ ශුද්‍රජීවීන් මගින් ආහාර නරක්වීමේ ක්‍රියාවලි සොඳහා සිදු කරන්නේය සමහර ඇතම් ශුද්‍රජීවින් කේප දෙෙපුගේ මේ අවස්ථාවල දී ක්‍රියත්මකම තිබ්බත් අපි පොදේ කතා කරද සමස්තියක් විදිෙන මේ බහුතර ශුද්‍රජීවන් ගත්තහම ආහාර නරක්වීමට හේතුව. බහුතර ශුද්‍රරජීවින්ගේ බල පෑම ගැයි දේපති අපිතා කරන්නේප ආකාර කහිපයක්ඉන්නවා මේ තත්ත්ව යටතේ. අඩු ආම්ික ආම්ිකතත්වඇතේවගේ භාෂික තත්වඇත මේ ආම්ිකතත්වයටඇති වර්ධනය වන ආකාර ගේපයක් අපිට ගන්න පුලන් සමහාර අවස්ථාවලිය ඇැම් දිලිරාකාර වගේ. අපි දන්නවා ආම්ලික මාධ්‍යදීත් මේ පංගස් වර්ධනය වෙන්න පුුවන්රයි් ඉතිං නමුත් අපි පොදුවේ සමස්යක් විදෙන ගත්තාම වැඩිපුර සංක්‍යාවක් වැඩි සංඛ්‍යාවක් පුතේ විශේෂයෙන්ම මේ ආහාරවල ශුද්්‍රජයවේ නරැක්වීම සඳහා හේතුවන අගේවන්නේ උදය උදාසීන පH අගයන් හිදී තමා පපුතේ ප ගේ උදාසීන පH අගයන් හිදී තමා පොතේ ආහාරවල ශුද්‍රජීවී නරක්වීම බොෝ විට සිදුවන්නේ පතේ මේ ආහාරේ පH පරාසේ ඇත්තටම උදාසීන PH චගේකදී ආම්නිිකසාහ භාශ්මික PH අගයන් හිදී මේ කතා ක්‍රියාවලිය විශේෂයෙන්ම සිදුවෙන් නෑ කීපදිනෙක් ඇරන්න බෞුතරයකගේ මේ ශුද්‍රජීවී නරැක්වීම සිදුවන ඒ ප්‍රසස්ත PH පරාසේ විදියට අපිට පුොතේ උදාසීන PH අගයක් හඳුන්නන්න පුළුවන්. හරි එතකොටේ නම් බලම් හතරයි දස්වුවම පහයේසිත පලවිනි උත්තරේ හතරයි දස්ව පහයේසිට පහහිදසවම් පහකැන්න කිය යටවත් පුතේ ඒ පරාසයකදී ශුද්‍රජීවී නරක්වීම සිදුව ැහැ මොකදක ආම්ලික පරාන්සයක් හතට වඩා ගොඩක් අඩු පාසයක් පුතේ මේ පතියන්නේ ආම්ලික පරාසේකදී ආම්ලික PH පරාසකදී අපි දන්න ආහාරවල සුද්‍රජී නරක්වීම සිදුවෙන් නැපුොත කීපේක තිෙන නමුත් බහතරයක් ගැන සමත්යක් වෙට බහතරයක් ගන කතාගන්නකොට මේ ක්‍රියයා වලියයා පිට ගන්ඩුවෙන්. එනංම් හතරයිදසම පහේසිට පහයිදසම පහදක්වා PH පරසයක් කියන්නේ හතර වඩා අඩු PH පරාසයක් පොතේ එනම් අඩු හතරඩ ගොඩක් අඩු PH පරාසයක් කියන්නේ ආම්ලික PH පරාසයක දිපුතේ අපි දන්නවා ආහාරු සිුද්‍රජීවිනරක්වේ බොහෝවිට සිදුවවෙන්නේ නැහැ උදාසන PH අගේකිදයි ඒක සිදුවෙන්. එගේම පහයිදසම පහේසිට හයි හයදසම් පහදක්වා ඒත් පපුතේ ආම්ලික පරාසයක් එතනත් පෙන්නුම් කරන්නේ පහහිදස පහසට හයදසම් පහදක්වා පපුතිය පිළිතුවත් අපිට ගන්න බැහැ. අපි තුන් උත්තරේියම් පති හයයිදසම පහේසිට හතයිදසුම පහදක්වා පොඩක් එක තියලබී. හතර උත්තරඩියම් අයිනං උදදාසින පHච්චගේ වඩා වැඩිහHච හතේ තමමා උදාසින කිය. හයිදසම පහ සිට හටයිදසුම් පහදක්වා කිය නටත් පියච්චගේ ඩි වෙනවා උදසින අගේටත් වඩා හිනංයාගේ අපිට ගන්න බෑ. ශුදජුවන්ගේ සද්‍රජ වනක්කීම හේතුන පH පරස තිරගන්න උදසසින පH පරසය තමයි මේකියාවව සිදුවෙන්. පස්සන උත්තරේ අටයි දසුම් පහසි නවදසම් පහම බස්මික පැත්තට යන්න වැඩිවෙන්නේ ෙන මතතියාගන්න අටයිදසම අටයිසම් පහෙසිට නවේදසම් පහදක්වාත්පුතේ ආහාර වල ශුද්‍රජී වෙනකීම සිදුවෙන්නහැ ඒ PH පරාසේ උදදාසිීන PH පරසයක් අටයිද සපහගම මහතර වොඩ ගොඩක් ඉදිරියන්තියෙන් හිනම් අපි දන්නවා PHගේ හතමයි උදදාසින අවස්ථාව ඉන්ඉති ආසන්න මුත්තරය අපට ගන්නවෙන්නේ මේ ආහාරවල චුද්‍රජීවී නරක්වීම බොහෝවිට සිදුවන්නේ ආහාරය පH පරසය හයයිදසම පහේසිට හතයිදසම් පහදක්වා අන්න හිෙනම් උදාසීන මට්ටමට PHචචාගේ ආසන් අවස්ථාවක් මෙන්න මේ අවස්ථාවය තමා දරුවන්නේ ආහාරල්ල චුද්‍රජී නරක්වීම බොහෝවිට සිදුවන ආහාරෙහි පH පරසේ විදිට අපිට හඳුන්න්න පුළලුව. එනම් එන්න ආහාර වල ුද්‍රජී නැක්වීම ොහෝ විට සිදුවන්නේ ආහා සිදුවන ආර පරාසේ තවා පුතේ හයදසම පහි සිට හතයි සන් පහදක්ව අනිත් තෙවක්වම රියෙක්ව තු තර තමයි නිවදි උත්තර පුතිේ එකොලොස් නි පස්සනට නිවැරදි පිළිතුර තුගනි ත්ත.යි හරි ග දොර පුදර සටහන්රගෙන තියන්නේෙ එකොල් නි පස්සන නිවැරදි පිළිතුත ති තුන්ගනිි පිතු හරි. ඉ ප්‍රශ්නංක දොළහා. එලෝවලු අධිශීතනය කිරීමට පෙර සුබ්්‍රී කරණය සිදුකරනු ලබන්නේ ප්‍රධාන වශයෙන් එලෝලුවල පතිේ අපි දන්නවා මේ විශේෂයෙන්ම එළවලු පළතුරු විශේෂෙන්ම එලොවලු පරිරක්ෂණය කරන්න කලින් සිදුකරන පූර ප්‍රතිකාර මයයක්ක් දන පුතිේ අපිට සුබ්‍රී කරන ම් බ්ලාංචි කර හදුන්න්න පුළුවන් මේ බොහ වු ො රචාන ප්‍රශ්න හ තිබනම සම්න්ධය. ්ලාචි කරනැත්තං සුබ්‍රී කරන ක්‍රියාවලියි මේකද කරන්නේ දරුවන විශේෂෙන්ම පූර ප්‍රතිකාර ක්‍රමයයක් විදියට මේ ආහාර ද්‍රව්ිය රයිට් මේ එලවලු අපි දන්නවා ඒවා මේ නටන ජලේ හෝ හුමාලේ මගින් මේ ක්‍රියාවලේ සිදු කරන්න පතේ හුමාලට මිනිත්තු කිීපයක් තපර කිහිපයක් නිරාවරණය කළතිවවා මිනිත්තු දෙකක් තපරගානක් වවෙන්න පුුවන් නටන ජලේ තුළ දාලා තින ඒමනත්තන් හුමාලෙට නිරාාවරණ ක ැබීම තමයි මේ ක්‍රියාවලි සිදු කරන්න විශේෂෙන්ම අපි දන්න අපපුතේ මේ සාමාන්‍යෙන් එලෝවලු කපලා එලොවු පළතුරු මේ ඒලොවුලු කපල වේල්න කොට අපි දන්න මේවා කපනකොට මේ තුර තින්න පොිෆින ලොක්සිඩස් න් සීමේ ක්‍රියාත්්මක වීමෙන් දරුවන. ඒවාගේ අර ඒගේ කට පිපීම සිද්ධ වෙන හාරල. පැහැයි වෙනස්වීම දුරවාර්ණය ඇතිීම කහට පිීම ක්‍රාවල සිද්දනු. ඉති මේවා ක පපලා ඒවිදියටට කට පිව ොත්තිහෙම මේවාගේ අර අවසාන වේල්වට පස නීම වරණය න්න ඒවගේ වටිනාක මාඩුවෙනු. ඉති මේවා මේ වේලන්න නැත්තම් පරිරක්ෂණ ක්‍රමව යොදා ගන්න කලින් පුති මේ අපි පූර ප්‍රතිකාර කමයක් විදියට අපිට පුළුවන් දරුවනේ මේ අධිශීත කරනයට පෙර සුබ්‍රී කරන ක්‍රියාවලිය කර ඉතින් මේකෙන් ප්‍රධාන වශයෙන්ම අපි දන්නවා මේ ක්‍රියාවලය මගින් පුතේ මේ ආහාරයේ විශේෂයෙන්ම බාහිරින්ම තියෙන අපි දන්නවා ආකාර කහිපයක් සිතියවා මේකදී මේ ආහාරේ මතුපිට ආහාරේ මතුපිට තියනෙන සුද්‍රජීවින් නොන මතුපිට සම්පර්ම සුදරජීෙන් මතුපිට ශුද්‍රජීන් වත්තන ආග මේ ආහාරය ර් අපි දන්නවා අපි විශේෂෙන් ජලය ක්‍රියාවලය මග බාලීම තුළින් විශෂෙන් මේ පූර ප්‍රතිකාරකමයක් විදියට. නු ජල ැත ටන ජලේ විනාඩියක පමණ කාලයක් ිනාර්දක මිනිත්තු දෙක පමණ කාලයක් ැත්තන් හුමාලයට තත්පොර හිපයක් නිරාවරණය කළ තිබලයි මේ ක්‍රියාවල සිදුගරණනපතිඒක විශේෂෙන් ආහාරය මතුපිට ඉන්න ශුද්්‍රජීවන් ඉවත්වීමක් සිද්ධ වෙන දරුවුණේ ප්‍රධාන වශයෙන්ම හරි ඒ වගේම ආහාරයතිය අරය වාතය ඉවත්වීම නිසා දරුවන ආහරේ පරිමාව ඩුවීමක් සිද් වෙන ඒක ප්‍රවාණ දියම පාසේන පරිමමා ඩුව මුත් සිද්ධ වනවා මේ ක්‍රියාවල ති පූර් ප්‍රතිකා කරමයක් විදිර තමයිපත මේ සුබ්‍රී කරණය ක්‍රියාවල යදග බලාංචි කරනය කළලත් කියෙනවා මේක පූර් ප්‍රතිකාරකමයක් විදිටයි. මේක යොදාගනි විශේෂෙන්ම මේ එලවලු පරිලක්ෂණය කරන්න ඉ එලෝලු වේලන්ඩ පරිලක්ෂණය කරන්න කලින් ඒවාගේම අධිශීතනයට කලින්පපුති මේ ක්‍රියාවලිය පූර ප්‍රතිකාරකමයක් විදියට මේක ක්‍රියා කරනවා සිදු කරනු ලබනවපති ප්‍රධාන වශයෙන්. එනම් බලන් එතකොට එලවලල එලවලු අධිශීතනය අධිශීතනය කිරීමට පෙර. සුබ්්‍රරණය සිදුරලා බන්නේ ප්‍රධාන වශයෙන්. එලවලු වල අඩංග බලන්න අපි ර අපි බලමු දරුවනි විශේෂෙන්ම අඩංගු තන්තු ප්‍රමාණය අඩු කිරීමටය හරි අඩංගු තන්තු ප්‍රමාණය අඩු කිරීමටය ඒ වගේම ඒ උත්තරේ අපි ඇත්තනම් තන්තු ප්‍රමාණය අඩු කිරීමට නෙවේ අඩංගු එන්සම අක්‍රීිය කිරීමටය අඩංගු ප්‍රෝටීන විකරණය කිරීමටය මතු පිට ඇති අපි සුදු දෑ සේදීමටය ඒවගේම ශුද්‍රජීවීන් අක්්‍රීය කිරීමටය ස ාව ි ද කියපු ෙලදුන්නේ ත්ක් ො ද රන්න ර හොඳ දරුණ. නම් ූර ්‍රති රමයක් විදියට සුබ්‍රී න කරන්න අප කට ්ලාాචී රන ්‍රන න ර විශේෙන් මේ එ පරි ක්షన දදි එ පලතුරු පරිරක්ෂණ ී ත ගේ මේ අදිිශීත කන සඳහා යොදා ගැනීමට පෙර. පුතේ පූර ප්‍රතිකාර ක්‍රමයක් විදට මේ ක්‍රම ශල්පය භාවිතගන්නවා සුබ්‍රී කරන ප්‍රියාවලිය භාවිතාගන්නවා පුතේ මේකෙද විශේෂන බලමු මේ හාර අඩකු තන්තු ප්‍රමාණ ඩු කිරීමක් බපපුරත්යන දෙනි නැතිවට පොටීන් විකරී කන වීමක් සිද්ධ හැ පුත මතුපිට ඇති අපිරු දෑසේ දීම එම දයක්නව අපි කියන මතුපටන ද්‍ර ජීවනි වත්කිරීම දෙද වන්නේ අපිරිුසු ද දීමක් කිය එතිින් අපි බලාපොරොත්තින් හැ හරි ुद््रजीී අක්‍රरිය කිරීමට ඇතිඒ හාරන්න ඇති शुद්‍රජීවීන් අක්‍රිය කිරීමට අපිට අප අතුිට එන්න शुद්‍රජීවීන් ඒවත් කිරීම කිය එක කියන නමුත් ඇති शुद්‍රජීවිීන් අක්‍රිය කිරීමටයි කියක වඩ මෙතර ගැපෙන පිළද්‍රනපුත මේ අඩගු ए साइම अක්‍රීිය කිරීම සඳහා अන්න तोකොට විශේෂෙන්ම මිතරදේ කරන්න ए साइම අ්‍රිය කිරීම සිදුරන්න අපි අ කිවේ අර විශේෂෙන් අර එතන දාපිකිවර ෆොලි ි න ලොක්සි ස් න් සයිමේ ක්‍රාත්මක වීම නිසාර ඒවා දුර පහෙන් පු ල න ව පුල ට පස නීමම පහ ති පුලුවන් කියල ෙද කිවේ ඒ සඳහාමේ පපුරු ප්‍රතිකාර ක්‍රමයයක් දාගන්නවා කියලා පිකිව ඉතින් ප්‍රධාන වශයෙන්ම පුතමකෙන් අපිට පිත්‍රව ියන ගන තියෙන. අඩංගු විශේෂෙන්ම මේ අධශීතනය කිරීමට පෙර සුබ්‍ර කරය සිදු කරලබන්නේ ප්‍රධාන වශයෙන් එල්වල අඩංගු. එන්සයිම අක්‍රිය කිරීම සොඳහතමාපුතේ ඒ ක්‍රියයාාවලිය සිදුවෙන් එන්සයිම අක්‍රිය කිරීම සොඳ. ඇත්තන්ඒපල අර එලෝලු කපනකොට කැපුුම් පපන කැපපුට පස්ස අපි දන්නවා ක අපපල මේවයිලිය තිබ්බාම මෙවාර පැහැ වෙනස්සෙන වාරණය වෙනක්ස්සේනෝ ඉති මෙන්න මේ ක්‍රියාවලිය අපිට මොකද කරන්නේන මේවිදියට අපි පූර ප්‍රතිකාරමයයක්ක් වෙද සුබ්‍රී කරණ ක්‍රියාවල යොදාගන සිදුකිකරීම මගේ දරුවනේ අපිට විශේෂෙන්ම අඩංගු එන්සයිම අක්්‍රිය කිරීම සිදුවරු. ො නි පශ්න පිළිතුරංක දෙකපුතිේ දොල ප්න පිතු රංක දෙකයි. එන්සයිම අක්්‍රය කිරීමමතමා පතේ සිදුවෙන් ඉන්සයි මක්්‍රේ කිීම සිදුවිය. හොඳේ දරුණේ අපි ම ප්‍රශ්නංක දහතුනට යි් හොඳ ප්‍රශ්නයක්. වානිජ පැළතවානක අලුත සිටවන් ද පැලසහිත බඳුන් දින පහත් දහයක් සෙවනී තබන ලැබේ සෙවනය තියෙනවාවලු අන්න බලන්න හරි. එතකොටහි නම් මේ වානච්‍ය පැලතවාවන කිය හෝගලට මතක්ක නොද Googleොගල් පලතවානකට ගිහිල් ඇැති පැළතවනකින් පැ මිලදී අරගෙන ඇති දරුණන්නේ බද් පල නද බද්ධ අම් පැල නේද ඉතින් අවශ්‍ය මේටකරෝපිට කෙසල් පැල එති ඔබට අවශ්‍යකෙන්න බද්ධ ධූරියෙන් පැලතියෙනවා කාම රංග පැලතියෙන ඒද විධ පලතුරු වගේම අනිකුත් බෝග පැල අපිට ලබාගන්න උල විශේෂෙන් අම් පැලවරමතුම ගේවල් විතර ඉදිරියේ හිතවන්න පුලන් වැඩිුසය නති අඹ පැල බද් අඹ පැලතියන නේද පුතිය බද්ද කරලද වෙනත් පලතියෙනවා නේද ඉතින් මේ පැළ තවානක් වානිිච පැළ තවනක් කියන්නේ දෙ මේ වෙලඳ ව්‍යාපරයක් විදියට පවත්වාගෙන නඒක ඉතින් ඒකෙදී විශේෂයෙන්ම ලාබ ලැබීම යවගද අරමුණුරගන්න තිං කර මේවා එකකාරරි පැල විශාල සංක්‍යවත්වයන මේ වගේ පැළ සකස් කලතිනවා ඉතිං අපිට අවශ්‍යගන්න ඕන ආකාරය පැළ මේ ගෘහයකින් නැත්තම් මේ තවානකින් අල්ලබා ගන්න පුලුවන් පපුතති ඉතිං අපිදන්නවා තවනක් කියන්නේ පළ තවනක් කියන්නේ විශේෂෙන්ම පැල නැත්තං අපි දන්නවා බෝග ප්‍රධාන වගාශත්‍රී සම්ස්ථාපනය කරන්න තුරු පැළ වගාශේෂත්‍රී ස්තීර වශයෙන් හිටවන තෙක් මේවා රැකබලාගන්න සහ ශාක ප්‍රචාරණය සඳහ ටයතු සිදු කරන ස්ථනයයක් තමයි බති අපි තවනක් කියලා ෑන්නේෙ තවනක් තුළ ඇත්ත කතාපති මේ අපි පැල හරි අපි ස්තීරම වගේශේෂ නත්තන් ඉඩමක මේ වගා කරන්න භූමි වගරන්න තෙක් පැළ රක බලාගන්න ඕහු පැහදිලියම පැළ රැ බලා ගන්න ේ ඒවාගේම මේ ශාක්‍රචානයට වශකටයතරම දල්ු කැල ඇත්තු කැලි මල් කැබලි පත්ත කැලි මේ මින් නව පැල ලබා ගැීම සඳහා ක්‍රියාටයුතු ක්‍රියාකාරකම් සිදු කරනවා තවනත් තුළෙ වගේම පටකරපිත තාක්ෂණ මගින් පැල්ිදවීමත් මේ තවන් තුළ විශාල පරිමාණය ව්‍යාපාර වශයෙන් කරනකොට මේ මහා පරිමාණය තවන් තුළ මේවාගේ පටකරපන විද්‍යාර පවා දැකගන්න ලැබෙන මොකොදරුණ අපිට වානජ වගාවකදී රෝගවලට ප්‍රතිරෝධී. එක කාරී පැළ විශාල සංකයාවක් එකවර ලාගන්නනතින් ඒ සොඳහා පටකරෝප තාක්ෂන නැතන ශුදු්‍රචාරණය භාවිතා කරමින් තමයි මෞෂසාකයට මාන විතතුරෂක විශාල සංක්‍යාවක් එකවර ලබාගනීම හොඳ ශේශීන නිරෝග ඒවගේ මෞෂසාකට සරෝ සමනැත්තන් අපි කෙනවා එක කාරී පැළ. ප අවශ්‍යය නමුකදැ ෝරගන්නොට අපිට කෝකද මලදගන්න කෙල කක හිතාගන්න බෑමක දොක්ම පැලෙ එකකවගේ ම කාලක ද පි දස්සන ගන්න පුො ව අඩත්තු කටයතු වා පහසු නොතකට අපි වැඩ කටයතු කරන්න ඉතින් එක නිසා මතක තියාගන්න දරුවනේ මෙතනැදි විශේෂෙන්ම මේ තවන් ගැන කතා කරනකොට මේ වානි මට්ටම තවන් ගැන කතා කරන්නකොට විශේෂෙන් මේ තවන්තුළ විශේෂිත ස්ථාපිත තියෙන දේවල් කාර්යාල ඉතින් ඒවාගේම මේ පැල ප්‍රවාහනය සඳහ සකස් කරන්න තැන්. පටකරෝපිත විද්‍යාගාර ද ශු ඒ වගේ මසාක ප්‍රචාණ කටයුතු සඳහමම තැන්ති ොදරවනේ විද්‍යාගාරතිය මේ සදහම මේ කටයතු සිදුකරන්න ඉතින් ඒයාකාරයට ප්‍රමාණු කුල සකච්ච විශච තවමාන ගත්තව තින් එක ව්‍යාරයයක්ක් වශයෙන් පවත්තග නට ඒවාතුළ මේ මේ මනාව මේ ක්‍රියාවලි හරියට සිදු කරන්නේ ස්ථානක්විට අපිට හඳුන්න පුලන් විශේෂයෙන්ම පැල හරි ශේස්ත්‍රී වගේශේ්‍රී තීරෝ සිටිය වනේ රක බලාගන්නවා වගේ. මේ ශාක ප්‍රාණය සඳහ කටය දුසිදුකන ස්ථානතවම තතිේ තවනක් කියකයි. විශේෂෙන්ම මේ වානිච පැළතවනක. ව්‍යපාරයක් වශයෙන් පවත්තගෙන යන මේ පැළතවානක පුතේ. අලුත්ත සිටුවන් ලද පැළ සහිත බඳුන්. අලුත්තෙන් හිටෝන් ලද පැළගෙන පැළ සහිත බඳුන්. දින පහත්දහයක් සෙවන ස්ථානුල තියනොල්. දැන් අලුත්ත සිටවනලද අළුත් සිටුවන ල බෙදැන් අපි අම්තරකින් ගලෝලාරගෙන අලුත්තෙෙන් හිටවන පැලවල කේෂ මුල්වල තියෙන. මූලකේෂ කැඩ නොබති. එතකට ඒවාට අපි දන්නවාඒවනව යවතට පත්න්න ටික දක් දෙක් යනවර මූලකේෂ කැපිදන්න මුල්මගින් තමයි අවශ්‍ය ජලය අවශෝෂය කරගන්න ඉතින් මේ මූලකේෂ කැඩලගේයාට පස්සේ ඒවා නික අපි අවවිතිබතම මේ පශක්ක වේලෙන් වියලෙන්ට පුළුවන් වියලීම බලන්න පුළුවන් මු මූලකේෂ කැඩිලාගකිහිල තකො ඒවා තැන්ගල නැවත ඒ තත්වයට පත්වෙලාර ප්‍රියාවලිය සිදුවෙන්න්නන අම්පිසි තියන කරනාවක් ඒ තත්ව ප්‍රස තත්යට ේ ෙන්ඩන ඒ එක නිසාතමයි පපුතේ විශේෂයෙන්ම අපි දැම්ම ශාකවල අලුත හිටෝ පුෂාාවල රාක තැගලින් ගල්වල ගන්නකොට මේගේ මූලකේෂ මුල් කැඩෙනුති ල්මගින් මේගේ ජලය අවශෂය කර ැනීම ක්‍රියාවලින් සිදුුවෙන්න්න ශාකල තින්මි පැලවලට ඒ මුල් කැඩිල යාම නිසා මෙවා නිකම් තිබ්බොත්තෙම එලි වේෙන්ඩ පුුව වලෙන්න්න පුළුවන් ඉතිංඒවාගේ හානිකර තත් ඇති වන්න පුළන් එක නිසාපුතේ වානජ පැළ තවානක මේ නසරිියක තවානක අලුත වානජ පල තවානක අලුත සිටෝන ලද පැළ. අලුතෙන්ම හිටවුන පැළපති පැළ සහිත බදුන් ඒබාජන විනාඩි පක් දි සමයින පහක් දහයක් සෙවනති දියක් සෙවනි තිබ්බට පස්සේ අර ක්‍රමාණකූල්වයා අර කෘතිය ටු කරන්න නැවතේවා පුළොරොත්ත සකස්වීම සිද්ධේනවා සකස්වීම සිද්ධවිනි කටයුතු නියමාකාරෙන් ජලය ඒ මේ රයි අවසෝකෂේයට කරගන්න අවෂ කෘතියන් කරගනීමට වශ්‍ය උපාකොටස් නැවත සකස්වීමගේ එකටයුතු ශාකයකට නිමාකාරයෙන් සිදු කරගන්නඩ හැකියාව ලබෙන එඟ අපෙන් හන්න වානච පැලතවානක අලුත සිටුවන ලද පැළසහිත බඳුන් දින පහක් දහයක් සෙවන තියන්නේ මෙලස සිදුකිරීමෙන් උත්සේදන උත්සේදන වැඩිෙරින් අප උනේ උත්සේදන කියන්නේ ශාකයකින් ජලයේ වාශ්පාකාරීෙන් ඉවත්වීම. ඒක වේගෝත් වැඩිකිරීමට අප ට වන්න උස්ේදන වැඩිරනවා කියන්නේ ශක උත්සේදන ක කියල න ශකයකින් ජලය ශපාකාරින් ඉවත් කරන මේ සෙවන සයි ධස්ානක දින පහත්ව ලි උස්සේදන වැඩි කරන්නට කියරත් බල පුරෘත්තින්න එමව එක වැරදි උත්තරය ඉහල ආර්ධතාවයක් පවත්තා ගැනීමටේ. පලිබෝධ රෝගපාලනීටය පට්ට පල්බලවා. හතරකතිට පස්සන බදුන්මාධ්‍යය වියලීමෙන් වලක්වා ගැනීමට ඒක නෙව මෙන්න. වාශ්පීකරන උත්සේදනය අඩු කිරීමයි. වාශ්පීකරණය සහ උත්ේදනය මගින් වත්වන ජල ප්‍රමාණය අඩු කරල් ඒෙම අඩු නැත්තං මුොද වෙන්න වේලීමම සිදධින වේලන ක් වීල්ල යි් එනං බලන්න වානිජ පැලතවානක බතේ ව්‍යාපාරයක් වශයෙන් පැළතවානක් පවත්පුගෙනෙන්නේ පැළතවානක අලුත හිටවන ද අලුතෙන්ම ගලෝල අරගෙන හිටවල තියෙන අලුත සිටුවන් ලද පැලසයිත බඳුන් මේ අලුත සිටුවන පැල. ැල ගන්නට ල්ලට හනි ලා යන පුළල මලක ලට හනි තින ල හතමයි අපි කියන්නේ මේවා ෆරයිට් පැල සයිත බඳුන් දින පහක් දහයක් සෙවන සහිති ස්ථන තියෙන. මේ විදිරට කරන්න ඇයි කියලහන් මෙවිදිර කරන්නන්නේ ඇයි කියලා හන්න මෙවිදිර කරන්නේ වාශ්පී කරන උත්සේදනය අඩුකිරීමට. වාස්පී කරන උත්සේදනය කියන වාස්පි කරන සහ උත්සේදනයකන ක්‍රියාවල දෙින්ම වයිගෝලිට ආධනය කන ජල ප්‍රන තමයි වාස් ප උත්සේදනය කියන සිදුව. ත්සේදන වාස්්පි කරන උත්සේදනය කියන්නේ වාශ්පි කරණය සා උත්සේදනය කියන ක්‍රියාවලි දෙකෙන්ම ජලය ඉවත්වෙනවා කියන එකයි එතකොට නම් මේ මෙන්න මේ ආකාරයට වාශ්පි කරණය සා උත්සේදන කියන ක්‍රියාවලි දෙකෙෙන්ම ඉවත්වන ජල ප්‍රමාණය අඩු කිරීමට තමයි අපි මේ ආකාරයට වවාන්‍ය පලවන ලළ හිට අලුත්ත හිටල තින පැෙලස හිත බඳු දින පහත්්දායක් ෙවන සහිති ස්ථානක තියන්නේ ඇයි අපි අකි වගේ මූලකේෂ කැරලතියෙන ඇතත්ය පත්තෙන් වාන ඒවගේම මෙයාගේ වාශ්පීරන උත්වේදනය අඩුකිරීම සඳහ තමයි ඒආකාර දින පහදදායක්ක් සෙවනි තියන් වාස් පිරන උත්වේදනය අඩු කිරීමට වාස්පිකරන ස උත්්‍රේදන මගේ සිදුවන ජලයවත්වීම අඩුකිරීමට තමයි පුතේ මේයාආකාරයට මෙයා තියෙන තියෙන්නේ. හරි. එනං උත්තරේ හතර වාශපිකරන උත්වේදන අඩුකිරීම සඳහ ධාතුන්නිි පශ්න පිතුර හතර පුතේ වාශපීරන ත්වේදනය අඩු රීම සොඳහා. යි. හොඳ දරුණ අපි බලමුූ ප්‍ර්ංක දා හතර. ික්තරයක හැඩ දර්ශනයවෙන්නේ ගොන ව හැඩ දර්ශනය කියම ගවම් පුති අපි දන්නවා භික්තරයක පලල බෙදීම දිග නේද පල්ල බිදීම දෙක් දිග වැඩිකිරීම ස බලමු කෝද තුති බිත්තරයක හර් හැඩ දර්ශය කත්තාාව අපි දන්නවා රයි. බද දිග වැඩිකිරීම සීය හරි එතකොට මේ අපි මේ සඳහා දරුවනේ බිත්තරයක මේ දිග පලල මැනගැනීම සොඳහා ර්ණය කැලිපරියයි භවිතා කරන්න පුතති ඉතාම ප්‍රවේස්සමින් එක භාවිතා කරන්න ඕනේ එක වැඩිය තද කරන්න අපි වැඩිය තකරොත් බිත්තරට හානි වෙන්න පුුවන් ැරෙන්න පුුව කැලිර ණය කැලපරය උපරණ ර්ණය කලපරරි භාවිතා කල්ලා අපිට වණය කලිපරේ භාතා කලලා දරෝණ පිට දිග සහ විත්තරයේ දිග බිත්තරේ දිග සහ පලල දිග පලල අපිට මැනගන්න පුළුවන් ්‍රයි් එක වැඩිය තද කරණඩයන්න අපි ප්‍රමාණයකට කරලා ඒ කටයුත්ත කරගන්න නැත්තම මේකට හානිවන්න පුුව පතේ කැඩෙන්ඩ පුලුවන් හානිවෙන්න පුුවන් එත මතිගන්න ිත්තරේ අපි ගත්තාහම බිත්තරයක හැඩ දර්ශකය කියලා කියන්නේ පලල බෙදීම දිග වැඩි කිරීම සී පල බෙදීම දිග වැඩිකිරීමම් සහනම් උත්තරේම කක්දවවෙිනි ලන්න. දිගට පලලට අනුපාතයේ ප්‍රතිශතය වන අතර හරිද බිත් රි දිගට පලලට අනුපාතයේ ප්‍රතිශතය වන අතර බිත්තර ඇසුරුම් කිරීමේදී වැද ගත්තේ. ඔහ මෙතන දිගට කියපු හම ඉරෙන් යට බෙදීම කියනක කියන්නේ. දිගට කියනක ඒ අදහස් වේෙන මත ්‍යයන ඒවා අවබෝධය තියෙන් වනු ම න් දිගට පලල කිය පහම ඉරං යාට දිග දිගටට දිගට කොන්න පලන්න මේ දිගට පලලානු පාතේ රම් දිගට කියනකොට දිග කියනක ඉරං යාට පලල කියෙනෙක ඉරං උඩ එකයි දිගට පලල එයා දිගට කියපම් දිගට කිය පහම බෙදීම කියන එකයි කියන්නේ ඉරං යටට දිග ඉර උඩ පල දිගට පලල අනුපාතයේ ප්‍රති්ෂතය වනාතර ඕ ප්‍රතිශතය වනාතර බිත්තර ඇසුරුම් කිරීමේදී වැදගත්තේ ඕ බිත්තර ඇසුරුම් කිරේ දී අගයන්වා විනිශල තිබෝොතය ඇසුරීමේදී ැඩෙන්න්න ලුවන් බිත්තර ඉතින් මේක හරයා නියමාකාරයෙන් මෙන්න මේ දිගට පලල අනුපාතයේ ප්‍රතිශතේ දිගට පල අනුපාතයේ ප්‍රතිශතය වනාතරයක මේක විශේෂෙන්ම බිත්තරේ හැට දර්ශකය සඳහා වැදගත්තේවා ුරුම් කිරීමේද මේ වැදගත්තනෝ බිත්තර ඇසරුම් කිරීමේද අ බිතර පැක්වල එවන්න දගත් න බිතර ඇසුරුම් කිරේද මේ නිවැරදිව ගැලපු නැත්ත බිත්තර කැඩ ලුවන් එකක ඇසුරුම් කිරීමේදී ඉතාමත්ම වැදගත්තවා ගැලපෙනවා හරි එතකොට එහෙනං පලවෙනි පිළිතුර හරි එතකොට දිගට බර අනුපාතයේ ප්‍රතිශතයව බන්න දිගට බර අනුපාතයේ ප්‍රතිශතය වනතර බිත්තර ඇසරුම් කිරීමදී වැදගත්තේ එහෙම එකක් නෑ වැරදි. හෙම එකක් නෑ හ දිගට දිගය පලල එෙම දිගේ පල අනුපාතය ප්‍රතිශතය වන අතර පිසිේ ගුණාත්ම භාාවවිතීරණ කිරීම වැදගත්තේ අපි හෙමක් හලක් නෑ ඉළඟට දිගට බර අනුපාතය අත් එෙමකන දිගට පලන අපේ කතා කරේ දිගට බර අනුපාතය ප්‍රතිශතය වන අතර පිසි මේ ගුණත්මක භාාව තීරණය කිරීමේදී වැදගත්ත එකත් ්‍රජෙක් වෙනවා පළලට බර අනුපාතයේ ඔක්කම කතාන්තර පලට බර අනුපාතය ඒත් අපිට අදාළවෙ එැහැදරුවනේ ඒවත් අපට ගන්න බෑ අදාලවෙ හ. එනම් බලන්ට හිෙනම් දිගට බර අනුපාතයේ ප්‍රතිශතය වන අතර ඒ එකක්වත් ගන්න බෑ මෙතන අපිට ගන්න පුළුවන් අපි කැරීම කිවා පල බෙදීම දිගවාරයක් සිය එකයි කිවේ දිග්ට කී පහමිකරෙන් යට පලල මෙන්න අනුපාතයේ ප්‍රතිශතය වන අතර බිත්තර ඇසරුම් කිරීමේද තමයි එක වැදගත්තයන්නේ නිවැරදි ගැලපු නැත්තං ඇසුරුම් කරල කොට අර භික්තර ඒව තුළ කැඩන්න පුළුවන් එක අවදානවා ිත්තරයකදී ොද දට පසුවන්ක පහළවෙන්න හරි පස සවුම් අම්ශු භවට පත්කිරීම හා බෝග ශේෂ්ත්‍රය අතුරු අද්‍යාම යන කාරය දෙකම සඳහා යොදාගත හැකි ගොයිපොල උපකරණයක් වන් බලන්නකද මේ පස සුම් අම්සු බවට පත් කිරීමට හරි එතකට අපි දන්නවාම ේෙන්ම පස සියුම් අම්ශි බව්ට පත් කරන දතික බිම් සැකසීමේ දී දැන් අපි දැන් පාථමක බිම් සැකසීම කරපු පසක් එකවර මුළු ෂේෂස්වටම ප්‍රාථමක බිම් සැකීම කරනවා අප ඔබ දෙකලඇති ප්‍රාතමක බිම් සැකීම සකරපු අවස්ථාවක් භූමයක් කලින් බෝග ග කල ති බෝගයක්ක් වන්න පුළ එත්තම් බෝග ොල බෝමක් වන්න ලපපුති එක එකවර මේ සම්පූර්ණ පස පෙරලීමක් සිද එක ප එකවරක් පසෙලීමක් සිද්ධකන තික බිම් සැකසීමේදී තමයි මේ අර කැට පොඩි කිරීම අවශ්‍ය පරිදි අපිට මේ බෝග අගේයග බෝග සිටුවන තැවලට අවශ්‍යය පරිදිම වගේ දීතික බම් සත්සේ ටු හහිදු කරන්න පුළුවන්පතේ වසක කිරීම බෝග අර කට පොඩ කිරීමම් අපිට සම්පූර්ණ ූමයට නැතුව අර බෝග වග කරන සම්ස්ථාපනය කරන හිටවන ස්ානොලට විතර දීතික බිම් සැකැීම කරන්න පුළුවහන් හැකි අාවතිය කට මේ ප්‍ර්තිද බලුම් ප්‍රශ්තිදමක අදධාන කියක පශ්ි හන්නපුත. සියුම් අම්ශු බවට පත් කිරීම හා පස සියුම් අම්ශු බවට පත් කරන්න ස්්‍රියම් කොටස් බවට පත් කරන්න හා බෝග ශේෂස්ත්‍ර අන්බන අතුරියත් ගෑම කරන්න අරවල් පැලට ඉවත් කරනවා වගේ අපි දන්නව භෝගය ශේත්‍රය සම්ස්ථාපනය කරපු අවස්ථාවඳම් නෙදබුති අපි මේ සිදුකරන ක්‍රියාවලින් පස්ලාම් කිරීම පොහර යෙදීම හවල් පැලෑටි ඉවත් කිරීම ඇදරුවනි මේවතම අතුරියත් ගෑමි ක්‍රියාවලිියයට අයිතියන්නේ කන්ට්‍රෝල්රනවා අන් ඒ ක්‍රියාාවලි දෙකම හරි කාරර්යම් දෙකම සොඳහා යොදාගතහැකි ගොයි පිලපකරමයක් වෙන්නේ දැතිපූරුවන වේ පුතේ තැටිපූරුවනෙ වේ මත්්ටම් පූරුවත්න වේ රොටරි වීඩර් යත් රොටර විීඩර් යත්නේ දරුණේ විීඩ විීඩර්ගේපමරවිීඩ කන්ට්‍රල් එකට පවල් පල්බැල පානේ සොදාහා යොදදා ගන්නන්නේ එකම අපි ගන්න පුළුවන් වීඩර් එකක් හතුරියත් ගෑමි ප කරනැතිද නමුත් මෙතන අපෙන් හනවා පස සියුම් අම්ශු බවට පත් කිරීමට වගේම බෝගශේෂවය අතුර ඇත් ගෑම යන කාරය දෙකම සඳහා යොදාගන්න පුලන් ගොයිපල උපකරණය තමපුතේ රොටටරය තුගි නයුක්තරය. ර පාලනි පස් ප්‍ර්ංක පිළිතුරුවන්ක තුනයි රොටවේටය තමයි තේ නිවැරදි පිර රොටවේටරය. හොඳයි දරුණ පිදිරියට යම රයිට් ප්‍රශ් ලංක දාසිටයම අපි හරි හොඳ ප්‍රශ්නයක් ටැක්ටර් ගනෙන දහතුන්ෙනසේ පලබන එකකගේ යන්ත්‍රී කරණය නේද නව නිර්දේශයටත කොටස මේ කලිනුත් කලින් ස කලුත් ටක්ටර ගෙන සිියරෝද ටක්ටරේ ඒගේ මේ දරෝද ටැක්ටරේ ගෙන තිබ මේ වගේ බල සම්පේෂණ පද්ධති ඒවගේ දේහක පද්ති ඒවාගේම දීපති විද විශේෂයෙන්ම අපි කියනවා මේ ම සිිලන පද්ධති ගැන කතා කරමති නකත අපිට මේකෙද දේහක පද්ධති සිලන පදධති බල සම්ප්‍රේෂණ පද්ධති ඒවගේම මේ වගේ ඉන්දන පද්ධති ගැන කතා කරන ති නවා ජි ල විශේෂම සිවරෝද ෙක්ටර දර ෙක්ට ද ඒ වගේම අපි දන්න යිඩෝලික් සිස්ටම්ම එක ගැන කතාකරමති නොදරුණ ද්‍රාව බල පද්ධති නේද ද්‍රාව බලපද්ධති ඒවගේම මේ වගේ අපිට කකාරනතින විශේෂයම ද්‍රාව බල පද්ධතිවට අමතරව ත් ත්තු අපට බල සම්ප්‍රේෂණ පද්ධති ඉතිං විශේෂණ මේ වට කෝමද ආම්පන්න ඇදීමම සිදු කරන්නේ තුම්පුරුක් ඇදම ගෙන කතා කරන්තිනවා ඒවගේම සව් පහර එන්ජිම් දෙ පහර එෙන්ජෙන් ගෙන කතාකරනති අඳදරුණේ ෝස් ෝක් එෙන්ජෙන් සහ ට ටෝක් ඇජෙන් ගෙනන ඉඩට පස්සේ අපිට මේ උපරණ බම්සක්රීම උපරණ ගැන අතුර යක්දයාම උපරණ ගන කතාකාරන්ති න. ඒවාගේම මේ ඒක කියයටති සාකාරක්ෂණ උපරණ ගන කතාරනතිය දරුවුණනි ශකාරක්ෂණ උපරණ යටෑටති අපි නැපසෙක් දීරශෂණ යන්ත්‍ර ගැන කතා කරනතිවා පිෂ්ටන් ආකාර නැප්සක් දේශනි න්ත්‍රේ සම්පීඩන ආකාර නැප්සක් දේරිෂණ න්තය ඒවාගේම අතින්ක්‍රිය කරවන කුඩුවිසින යන්ත්‍රේ ඒවාගේම දරුණේ නැප්සෙක් බලවේග සිනි අන්ත්‍රේ දීර කැට කුඩු ඕනමි එකක් යුදඩ පුළුවන් දරුණ ආකාරයට බලවේග අන්ත්‍රේමගේ ගේ සින අන්ත්‍ර අංකශෝධනය සහ මේ ඉසන අන්තර නඩත්තු කරන ආකාරය ගන අපිට කතා කරන්න තියෙනවා පපුතිේ ඒක කේදී ඉතින් ඒ ඒක විශේෂයෙන්ම දරුවනේ මේ දාසේවන ප්‍රශ්නය අහලතයන්නේ පළවන ඒකගේ දහතුන් වනසේන යාන්ත්‍රීරනය එකකින් තාත් හොද ප්‍රශ්නයක් පපුත සිරෝධ ටෙක්ටරේක බල සම්ප්‍රේෂණ පද්ධතිය පපුති ඔවන්න බලන්න සිරුවක තැක්ටවරේක බල සම්ප්‍රේෂණ පද්ධතිය පද්ධතියේ ව්‍යාවර්තය වෙනස් කරනු ලබන්නේ දැන්පුතේ වාහන එක අපි යනකොට අපි දැන් කන්දක් නගිනෝ රට් කන්දක් නගිනකොට අපි මොකද කරන්නේන්දක්න්දක වාහනයක් ඇැනෝනම් අපි පලවිනි හෝ දෙවන ජරකෙන් තමයි අපියන් ර් එතකොට පලවිනි හෝ මේ ඇත්තරම මෙතනිති බලන්න විශේෂයෙන් බලසම්ප්‍රේෂණ පද්ධතියේ මේ ව්‍යාවර්තය වෙනස් කරන ව්‍යාවර්තය වෙනස් කරන්න එතිඒදී අපි කරන්නේ දැන් අපිට කන්ද වාහන කන්ද කන්ද කියන්න නපි කන්දක් න්න නටෙක පස් ජියරකින් නත්තන් සක ජරින් ගන්න පුලන් හම නැත පස් ජරෙන් අපිගන්න දැන් අපි සාමාන්න්‍ය හයිවයහක වගේ නොතැන් තලාාව කියන. එතොට මොකද අපි කරන්න බලන්නක තුන හතර කියියරල්ට දාලා එතකොට නේද බතිේ සැහැල්ලුවෙන් යනවා බලය අඩු කරලා නද එරට සැල්ලුුව අප න තුන හතර කියරල දාග අපි සහැල්ලුව කරව ඉති මේ කටයුත්ත සිදු කරන්න කොහොමද ඒ බලය වෙනස් අඩු කරලා බලේ අඩු කරලා වෙන ඒ වෙනස් කරලා මේ අවශ්‍ය කරන රෝධවලට අවශ්‍ය කරන බලේ ලබා දෙන්නේ ඒක සිදු කරන්නේ කුමක් මගින් කියල හන්නේ ව්‍යාවරතතිය සිදුකරන්නේ කොමක් මකින්ද. රෝධවලට අවශ්‍ය බලේ ලබා දෙන්නේ සම්ප්‍රේශණය කරන්නේ. ඒ සඳහා භාවිතාවන පද්ධතිය පෙටිය. නේද මෙන්න අපිට තියෙන උත්තරය කෙලිීමි කවද. ජවරෝධී ෆ්ලයිවීල්ල එකත්නවෙයි ආන්තරයත්න වෙයි දඟර කදමගින් ජවගනු කදමගින්. එහිනම් මේක වෙනස් කරලා. සවරෝධ ටැට්පුරක බල සම්ප්‍රේෂණ පද්ධතිම ව්‍යාාවර්තය වෙනස් කරුල්ලා බැන්නේ කවුද ගීර පෙට්ටිය මගේ කන්දගති අවශ්‍ය පරදිය කියර මාරු කල්ල අවශ්‍ය ගීරවල තබා ගන්නවා ද තැන තලාවකතිත් අපිටඒ එක අවශ්‍ය වෙලාවට ඒක පටියුත්ත සිදුකරීම සඳහා මේක සිදුකරන්නේ කවුද ගීර පෙට්ටිය මගේ දාසට උත්තරේ එ ගීර පෙට්ටිය මගේ අප නවා හත්තනනි ප්‍රශ්නි දරුවුණ ඔන්න හොඳ ප්‍රශ්නයක් බිම්මැනීම ප්‍රශ්නයක් තියනපතිේ ප්‍රශ්නක දා හත බිමනිී ප්‍ර්නයක් දරන තින ප්‍රශ්නක දහත බිම්මැනීමට අදාල ප්‍රශ්නයක් තිය. බිම්මැනීම මට්ටම් ැනීමට අදාල ප්‍රශ්නයක් මේ මට්ටම් ලෙවල් කරන අවස්ථාවත්තමාපුය සඳහන් වන්න ලෙවලින් එකක් සහන් ව ලෙවලින් එකක් ඇතුර ලන්න මෙතන බම්ම එකක්ත්තියන බංකුලක්ුණ මේ අපි කලින් විස්තර කල පැහදිි කල තියන අප වැීම විතර කරන කලින් බහවුවන්න පසසාකච්චවද අපි මේවා විස්තරල යන විතරාත්මක දලපුතාලත්තේ එ ිමතනද ඩිපුර විස්තරන න්නේ බංකුලකුණු ඒවාගේ බැක් සයි් පසු දර්ශන ඉදිරි දර්ශන මිනුම අපි මෙතන දලප දන්න නිසාපියෝ විස්තර කරන්න්නේ යන්න. එතකොට ලන්න මෙතන බේක්ෂමක් එකක් එකන් අපි දැනටමත් උස දන්න ලක්ෂයක් මුෝදු මට්ටමේ ද පෙර ල මුද ටමද දැන්ටම උස දන්න ලක්ෂයක්ත්තම පිල්ලක්ුණක් නැත්ත ංුලකුණක් කියල කිය. එතකොට මේක බලන්න එතකොට උපරණේ උස කෙලින්ම දී යෙන මි බලන්නකු කෙලෙම්ම උපකරණය උස දිල තියෙනවා එකන්නේ. අපි දන්නවා මුෝදු මට්ටමීඉදං මේ ලෙවල් උපකරන්නේ නයි ට ලෙවල් එක තන් ඩම්පිලෙවල් එකේ නේද. මැදට හරියට මේ කේන්ද්‍රයට මධ්‍යස්ටයට තියෙන අපි දන්න මුහදු මට්ටම දන් මීන් ශීලිෙවල්ල එක ඉද මධ්‍යන මුදදු මටමත පැරස් වෙවල්ල එක ඉදම් මෙන්න මේ උපකරණන්නේ මධ්‍යරඒකාවට උපරණේ හරි මැද මධ්‍යරඒකාවට තියෙන සිරස් කරන මදර කාවට තියන සිරස් ර තමයි පපුති අප එක විදටගන්න හරි මැද මදර ඒකාව උපකරණය උපරණ මධ්‍යර ඒකාවට මුූදු මට්ටමිද අපි මේ හරිිය ග මුදු මට්ටම මීන් ශීලෙවල් එක එම සෙල්ලි රි එම් උපකරණේ මද්‍ය ලක්ෂයට තියෙන සිරස් මෙන සිීරස් දුර උස තමයි දරුවන අපේ හි ස්තමන් උපරණය උස කියල අපි කියන්න. ඒක දීල තියෙනවා එක සේ දෙකයි දසම අටක් කෙල උපරණ උසදී තින ඉලට අප දන්න උපරණේ මට්ටාම් කරලා ඉවර වෙලා ලෙවල් උපරණේ මට්ටම් කර ඉවරවෙලා ලෙවල් කලලා ඉවරල්ලගන්න ඉස්සල්ලම පාටාන්ගේේ තමයි එයාගේ පසු දර්ශන මනිම බෙක්සයි පටාන්ගේ පසු දර්ශන මිනිුවක් කරා පසු දර්ශන මනිනුවමගේ තමා පුත එකයි දෙසුම අටයි බින්දුවක් විදියට ඇ බක් යිට න න් පසු දර්ශය මනිනමක් ගන්නවා අප දන්න පරන මටම් ල ගන්න සිල් මනිනුම ඔපකරන දුරේක්ෂ අන්සක අස්ස කියන පත්තර රෝල අපි කියනවා අපිගේනවා බංකුල්ලකුණු මත පිල්ලකුණු මත දී ලබාගන්න අයස්ටි පාටාන්කගේ මටම් යස්ටි පාටාකගේ තමයි මැත්තන් අපට කියන්න පුළොන් දැටමත් උස දන්නා ලක්ෂයක් මතදී ලබාගන්න ප්‍රටි පාටාන්ගේ නතම් පිල්ලකුණ මත ංකුලකුණන මත මේ මට්ටම් ස්ටයක්ක් ස්ථාපිතකර ලබාගන්න පාටාන්කේ තමයි අපි එයාගේ පසු දර්ශන මිනිුම කියලාෙ ෝසයි් එක න ම් පෙරදර්ශන මනිම කියන්නේ උස නොදන්නා ලක්‍ෂයකදී ලබාගන්න රිටිපාටාන්කේ. එකන ඉදිරීන්තියන්න එකන උපකරණය වෙනත් ස්ථානයකට මාරු කරන්න කලින් මෙ බනකු මේේ උපකරණ ෙවල්උප කරණය මට්ටම් උපකරනන්නේ වෙනත් ස්ථානයකට මාරු කරන්න කලින් ලබාගන්නා අවසන් පාටාන්කේ තමයි යාගේ ෝසයිට් එක නැතම්ම කියෙනවා FFස් පාටන්කේ. FFස් පාටාන්ගේේ ෆෝ සයිට් එක හෙමත්තන් අපි කියනවා දැනටමත් උස නොදන්න ආලක්ෂයක් මතදී ලබාගන්න මට්ටම් යෂටි පාටාන්ක නැතවම් හිටි පාටාන්ගේ. උසද ඉරියන්තිය උස නොදන්න ආලක්ෂයක් මත අපි මටම් ස්ට ස්ථාපත කර ලබාගන්න රිටි පාටාන්ගේේ මනතං උපකරන ස්ථාන මාරන්න කලින් ලබාග අවසන් පාටන්ගේ. දුරෙක්ෂ අන්ක සය අසෝකින් කරකුල අනි පැත්තට. ඉදිරියන් තියෙන. ඉදිරියන්තියෙන මේ මට්ටම් අස්ටියදිහා බල්ල ලබාගන්න පාටන්කේ. උපරන්නේ මාරුරන කලින් ලබග අවසන් පාටාන්ගේ කියලා පියකට කිය නැත්තං උස නොදන්න ක්ෂයක් මතදදි ලබාගන්න ආරිටි පාටාන්ක එෙකොටා අපිට ලැබිෙන අපපතේ දරුවුණේ බලන්න මෙතන මෙතන අපට ස්ාන කැපිටල් ඒස්ථානයේ උසහොයාගන්න ඕන අපිට කොමි කැපිටල් ඒස්ථාන උසහොයා ගන්නේ අපිට කැපිටල් ඒේ නිස්ථාන උසහයාගන්න ඕන දරුණේ කැපිටල් ඒස්ථාන උසහොයා ගන්න පුළුවන් අපිට මේතිී අපියාගේ ලබාගත්ත මේගේ අපි තියෙනවා අපි ලබාගත් මේ තියනෙ බැක්සයිට් එක ලබාගත්තයකන්නේ මේ තියන යාගේ අපි ලබාගත්ත ඉදිරි දර්ශන මිනිුම් පාටාන්කේ දෙනවාපුතේ අපි එතකොට උපකරණේ උසින් උපකරණේ උසින් එයාගේ ඉදිරි දර්ශන මිනුම් පාටාන්කේ අඩු කරහම රයිට් උපරේ උසින් යා ඉදිරි දර්ශන මිනුම් පාටාන්කේ අඩුරපු හම අපිට ලැබෙනවා මෙන්න මේලාක්ෂියය උස ඒවල උස රයිට් ඒවල උස ලැබෙනවා අපිට බලමු අපි එක අප කොහොමද කියලා එකන එකසිය දෙකයි දස්වුම අපිට එකසිය දෙකයි දස්ුම අට පතිිදියකු හරි අපිලියු උපකරණ උසින් අපි මේ අවස්ථාව උපකරණය උස අපි දන්නවාන උපකරණය උස තමයි එකසිය දෙකයි දස්ුම අටයි අටෙන් අපි අඩු කරනවා හරි අයි බ අපි අඩු කරනවා අදරුවනයයටකොට කියද එකසිය දෙකයි දස්සුම අපි අඩු කරනවා බින්ුවයි දස්ුම අටයි දෙකයි හතක් අපි හිමි කරන්න අ හරි බලන්න අපි අඩු කරනවා එතකොට අපිට මෙතන මේස්ථානය උස ලැබෙනවාන අපිට මෙතන උපකරණය උසින් උපකරණය උසින්යි වලින් උපකරණය උසිං යාගේ එෆස් පාටන්ගේේ නැතන් ඉදිරිදර්ශන මිනුම් පාටාන්කේ අඩු කරපු පහම තමයි අපිට මේ ස්ථානය උස ලැබින්නේ බලමු අප එක අඩු කරලා කැල්ලින් රයිට් අපි බලමුදරුණ එකසි දෙයි දසම අටයි බිඳයි බිුවෙන් එකසිය දෙයි දම අට අඩු කරන බිඳුව අ දම අටයි දෙකයි හතක් පිිතුර එකසිය එකයි දසම නවයයි හතයි තුනයි මෙතන උස මෙතන උස එන්න ඕනේ එකසි එකයි දසම නවයයි හතයි තුනක් හරි ඊළඟට ඒ ස්ථාන උන්නතන්සනි අප ගහන් ඒ ස්ථානය උන්තාන්සි පහන් ඒ ස්ථානය උන්නතහන්සේ ස්ථානය උසා පිහන් හරි රයි් එතකොට බලන්න? ඒහෙම උත්තරයක් මේ එකතනකොත් නෑ ඒතු රෝපය දක්වා ඇති පරිදි ඒ ස්ථානය උන්නතා සිද අපිටේවිදිට අගයන් හොයා ගැන ගියොත් එතකට දැන් මෙතන උස හොයාග්ඩත් පුළුවන් බල මෙතන මෙතන ස්ථානය උසහන්න තොට දැන් අපි බලමු මෙතන අපිට මේ අගේට මේ ලැබිච්ච උච්චත්තයට මේ බස් පාටාන්ක එකතු ොත් ඒ උපරණ උස ලැබෙනෝ අපිට උපකරණය උස ලැබෙන ඒගේ එතකට නිවැරදිව හමතැන්ටේනවා. හරි අපි නො ඒත් හදල බලන්නපුල මෙතැනින් මේගේ අඩු කල්ලත් උපකරණය උස මෙතන ලබික්ට මේ උපකරණය උසට අපිට මේ ලැබුණු උපකරණය උස මේ ලැබුණු උපකරණය උසට අපිට උපරණය උසේ මේ ඒස්ථාන උසන අපිට ලැබුණ කොම දස්ථාන උස ලැබන මේ උපකරණය උසින් අපි අඩුකරා එයාගේ ෆෙස් පාටාන්කේ ඉදිරි දර්ශන මිනිුම් පාටාන්කේ අඩු කරපුහම තමයි අපිට මේ ස්ථානය උස ලැබෙන්නේ ඒස්ථානය උස ලැබින්නේ. තො ඒ ස්ථානය උසට අපි මේ එයාගේ අලුත් අලුත්ෙන් BSස් පාටාන්කයක් කරන්තියෙනවානි ඒ පාටාන්කයි ස් පාටාන්කයටට මෙතන උච්ත්ව මනිනුවම මෙතන උසම්බන්ධ මෙතන උච්චත්ත මනිුට එකෙන් මේ ස්ානය උසට එයාගේ BS.ස් පාටන්ක කතු කල්ල අපට පුළුවන් දැන් අලුත් ස්ාන උපකරණ උස එච්චයි හොයාගන්න හිට ද න්ටන් හරි හොයාගැන ඒ උසිං අපි මේමයා විදර්ශන මිනුම් පාටාන්කගේ ස් පාටාන්කේ අඩුර පොහන්තව මේ ස්ථාන උත්්චත්තය ලැබින්ඒ ඒ ස්ථානය උත්්චත්තය ලබින් එතකොට මේකේ අපිට කොතනකවත් නිවරදි පපිියිතුර ලබාදීල නැ නිවදිපිුතුරක් නැහැ හරි අපි බලපොම ගණය කිරීම නිවදිපියතුක් නැහැ එතකොට එහම දේවල් විවාහ පස් පත්තර ගාන අඩු පාඩුවක් වැරද්දත් තිබ්බොත් ළමයිට ඕන පිළිතුරකට උත්තර දා තිබොත් හම්බින ඒගේ මේ විශේෂම දහත්වෙන ප්‍රශ්නය එකකට ඕන් පිතුරට ලක්කුණු හම්බෙන. ඕන පිළිතුරක් ස මො පය එකනමොකද ප්‍රශ්ටේ වැද න ප්‍ර්ේ සහ පශ්නයට උත්තරයක් නිවර දුත්තරයක් නැත මොන ප්‍රශනේ මො පිතුර දුක්තරගහෙවත් එකට ඕවල් හම්බෙන්නේ ඒති එකට සේලුම ළමයි ඒ ප්‍රශ්නය සඳහා ලකුණු හම්බල තින එකට ඕල් කියලා මොන පිළිතුරට ළමයි සඳහන් කරත් සලකුණ කරත් ළමයිට ඒ සඳහා සියලුම ලකුණු හම්බෙන විදියට තමක්කස් එක දිල තිනකත් එකක ඒ පිතුර ඕල් ත අපි ද ලාමට මේ මතුතිේ කියෑ දයන්න ක්‍රම දන්න ලළමයි ඒ පිවට විඋත්චත්තේ හයාග න්න පුළුවන් අපට උචත්ව වේ ගන කරන්න පුළල යි නි හත්න ප්‍රස්ට ඕල් ලමයි ඕන පිළිතුරක් තිබ්බත් ලකුණු දෙනු. හරි එ නිිවදි පිළිතුර සහම මේක විධි පිතුලක් සදහන්ලානෑ රදත්තියනවා එහම පස එහෙම ප්‍රශ්න විභාග ඔල දෙනවා එහෙම වෙන්න පුළුවන් ප්‍රශ්බත්තරි හදනකොට එතකොට ඒ ළමයිට යඩුපාඩුවන වඩ ළමයිට සියලුම ඒකට අදාළ ලකුණු සියලුමල මයිටඒකට ලකුණ දෙර උත්තර මොකේට මක් කල තිබ්බත් ඕල් කියන ප්‍රශ්න පහෙන් පි පිතුර පහෙන් ඕන පිළිතුරක් සලකුණු කලා තිබ දරුවන්ට එකට ලකුණු දෙරු. යි් එනන් දහත ඕෝල් දටල් ප්‍රශ්නය ප්‍රචාරක වියව්ුව සාමාන්‍යෙන් සලකුණු ලබන්නේ ප්‍රචාරක විය්ුව මත දෙ ප්‍රචාරක වව්හ දැන් අපි අර විශේෂයෙන්ම මොනවාද මේ ප්‍රචාරක වව්හ කියලා ගන දරුවුණි අපි ශූර ප්‍රචාරක වව්හ හල තින දැන් අපි පොඩි පන්තිවල ඉග න්නොට ැල තියෙන ඔබ දැකලති පැලකර පොලිහැකින් ආවරමය කරලා තියෙනු ඇ දරුවන එතකොට මෙන්න මේ ප්‍රචාරක වව්හ දැන් අපි දැන් මේ ආරක්ෂිත වව්හ ගන්නකොට අපිදන්නවා තියෙනවා මේ පූර්ණනාරක්ෂිත වව්හ යනවා අර්ධාරක්ෂිත ව්ව තියෙනවා මේ තාව කාලික වව්හ තියනවා දරුවුණ තාව කාලි විහවත්තියෙනවා අපි දැකළ තියෙනවා ඉස්තිර විව්හෝ වගේ මට දැම්මේ ප්‍රචාරක විව්හ ගත්තාහම් පුතේඒ කාලයක් අවශ්‍යඒ අවස්ථතාව දැන් අප ිසාපෙක් සාරත්තාව ස සීියක් ලබාදන්න ඕනක ම කිලයිතිතුමකඒ ඒ අවශ්‍ය කාලය තුළ පමණක් ඒක භාවිතා කරලා ඉඩ පස්සේ අයින් කරනු අ කරනයි කාලෙක දවශ්‍ය කාලිට විරක්ඒ ප්‍රචාරක ව්හේ බෞතා කරන මොකද මේ ශාක ප්‍රචාර්ණය කරගන්න අවශ්‍ය කරන අපිට එක්ෝ ප්‍රසස්ත ආර්ධතාවයක් ලබාදන්ට සෙවන ලබාදීම සොඳහා නේද. ඒ මොකක්කර මේ ප්‍රචාරකයේ අවස්ථාවක් සොඳහා ප්‍රචාරණ ක්‍රියාවලේ අවස්ථාව සොඳහා භාවිතා කළ ඉට පසමේක අයින් කරන්න. එතවට ඒවා අපි හඳුන් අන්න පුතේ මුදු දොර සහිත වෝ විදියට නෙවෙයි ස්තිර විව විදියට නෙේ පූර්ණ ආරක්ෂත නතන් සල්පූර්ණ ආරක්ෂිද විදෙන්නේ වාන හරතාගර අර්දා රක්ෂිත අර්ධ ඉස්තිර විියහ විදියටට නයපොතති අපි හඳුන් අන්නේ තාව කාලික විවහවිදියට තාව කාලික විියවිදියට දහට දක පිලි තාව කාික විදදියට හඳුන් ප්‍රචාරක වවිව සාමා්‍ය සලකන්නපති අපි තාවව කාලික විවෝහ විදියට තාවකාලික විවවිදියට අපි ඒවා හඳුන්න්නනේ දරුල් සූරි ප්‍රචාරක දයන ක්‍රයිට් හරි අපි අන ප්‍රස්ථංක දහනාවයට අනුළම්බ පිළිබඳ ප්‍රකාශ දෙකක් පහද දැක්වේ අපි දන්නවා දම්මල් මැනීමේද අපි දන්නවා මේ අනුලම්භගෙන කතාකන විශේෂෙන්. මේ අනුළම්බ දුර මනින් අපි මේ අනුළම්භ ලක්ෂ අනුලම්භ තීර්ණයක සඳ අපිට දලවසයෙන් පියවිහෙන් බලලා කියන්න පුළුව නිරක්ෂණ කරලා කියන්න පුළුව එමනත් මිනු පටිය අව දුර ැෙන විදියට පපුතේ අපිට මනිුම් පටේ ම බනගන්න බලාගන්න පුළුව එමතත් දුෂ්ි චතුරස්ශ්‍රයන උපකරණය භාවිතා කරලා අපිට මේ අනුළම්බ දුර තර්මය කන්නපුුව චතුේ උපරන උපකරණිබෙදා රකා කිය දු ෙන උපකණන්නේ බල්ලා අපට තිරණ කන්න පුුවන් ගේ සෙන් බල්ලා තිීරණ කරන්න පුළුවන් ඒවාගේම මිනුම්පටිය අාව දුර ලැබෙන ලක්ෂයෙන් අපිට තිීරණ කරන්න පුුවන්. ඉති අපි ඉඩමක ප්‍රධාන රේකාවිඳම් පුතේ මිනුම් රේකාාව බේස්ලाइ එක පාදම් රरेකාාව දම්මල් රේකා ඳං ඉඩම විවිධ ලක්‍ෂවට තියෙන ර තමයි මිනම් පිමගින් මේ අනුළම්ගැනීමේද මැනගන්න පු ඉඩමතින ත්වලින්දලා ්‍රධාන රකට තිය දුරවල්තමයි තුති අුළම්බ ගන්න ඔෆ්සේට ගන්නවගේ ලප කියන් මිනුම් රේකාවයි සිට අනෙකු ලක්සෝල්් ඉඩමතිෙන වෙනක් ැගොලට ස්ථානවලට වත්තුූනෝල ඉඳලා ඉඩ මේ ප්‍රධාන රේකව් තියන දුරවල් මැනගැනීම තමයි අනුළම්බ මැනගන්නවාගේ ල අපි කියන්. ඉතින් බලමු ඒ සම්බන්ධී අපි බල මොකක්ද තෙම කියල අනුළම්බ පිළිබඳ ප්‍රකාශස දෙකක් පහත දයක්ක්වේ කැපටල්ලි ප්‍රධාන මැනුම් රේකාාවේ සිට ශේෂස්්‍රේ පිහිටිය. වස්තුුවකට රජකෝනී අනුළම්බ අඳුම් ලබේ ඕ ඒ එක හරි කතාව ඒ කතාව හරි ඒ කතාාව හරි කැපිටල් ඒ ප්‍රධාන මැනුම් රේකාව න තම් පාදම් රේකා විඳ නැතම් බේස් ලයින් ඉඳ ප්‍රධාන මැනු රේකාව න ඉද මහරහා වැටලති න ප්‍රධාන රකාාව ඉ එම සමාන කොට දකට බංවන්නන පරිදි ඉඩමහරහා වැට ලතින දිග රේකාවතම පාදම් රකාව නැතම් බේස් ලයි් එක දම්මැල් කාව කිය ලත් ේකර කියනු එද ප්‍රධාන මැනුම් රේකාව ඉඳලා ශේස්ත්‍රී ඉඩම තියෙන වස්තුවකට රජකෝණි අනුළම්බාඳින් ලබනෝ ඕ රිජ හරියටම අපිදන්හන්සක අනුවක් වන විදිට. රජකෝණි අනුලළම්භ ගන්නවපපුතේ මිනුම් පටි අවමදුර ලබෙන පරිදි. අපි මේ මිනුම් ලබාගනීම සිදු කරනවා. B. රිජකෝණි අනුළම්බභ ලබාගත නොහැකි වූවිට අවම වසයෙන් ආනත්ත අනුළම්බ දෙකක්වත් අවස්්‍ය වේ ඕ අපි කියෙනවා ඇල අනුලම්බභ ගන්න කියලා.ම සමහර අවස්ථාවල්ලදී මේවා රජකෝනි අනුළම්බ ලබාගණ්ඩ බැරි අවස්ථාවකදී. අවම වශයෙන් ආනත අනුළම්බ දෙකක් අවශ්‍යිනවා ඒ හරි ප්‍රකාශ අතරින් පළවෙිනිෙමන ඒ නිවැරදි වනනාතර බ වැරදිිය නෑ ප්‍රකාශ දෙක ම හරි B නිවැරදි වනාතර ඒ වැරදිිය ඒත් නෑ ප්‍රකාශ දෙකම හරි දෙකම නිවැරදි වනාතර B මගින් ඒ තවදුරටත් පැහැදිලි කරයි හරි එතකොට අපිට මේ දෙක ගැන මේ රිජකෝණී අනුළම්බභ ගැන සහ රිජකෝණී අනුළම්බ ලබාගත නොහැකි වූ විට පිට ප්‍රධාන ැනුම් ේකා වි ඳං ෂේස්ත්‍රයේ පිහිටි වස්තුවකට රිජිකෝනි අනු ලම්බාධදින කියලාෙන ඒක කතා හරි නමු දෙන්න අතර සම්බන්ධත්ති වාද කෙනෙකයි දැම්බ ලන්ඩුන් එනම් රරිජකෝනී අනු ලම්බ ලබාගත නො හැක විට අවම වසයෙන් ආනත අනු ලම්බ දෙක් ආනතනු ලම්බ දෙකක් අවශසෙන ඒ එක වෙනම කතාව එතකොට එනම් දෙකම නිවරදිවනතර බීමගින් ඒ තබතුරටත් පැහැදිලි කිරීමක් කරන්නේ දෙකම නිවරදර ඒමගින් බීත අවුදුරටත් පැදිල කිරීමක් න්නන්නේ ප ම නිවරදනමුත් प्र්‍රකාथ देखතර සම්බන්ධතාවයක් නෑ उत्තර පහ නිවරද उत्තර පහ නනි ප්‍රශත පිළුතුර පහති නනි ප්‍රශ්න පිළතුරහ प्रශ රपනේ පහත දකන රූප සටහන विවිධ වර්ගය ජලදර අන්දක්वा ත प्र්‍රශාංක විශසර පිළුතුර සැපීම සඳහා මේ රූප සටහන භාවිතා කරන්න කිය නවා දැන් ජලදරගත්තහම් පුති අපිදන්නවා විශේෂෙන්ව මේ මෙන්න මේ කළුපාටිංක් මෙතන පෙන්න්නනවා මෙන්න මේ අපාරගම් මේ පාශානස්තර දෙකකින් අපාරගම් මේ පාශානස්තර දෙකින් සීම වෙලා තියන බපුති අපිදන්න මේ කුපාටි පෙන්න්නනතියෙනෙ මේ අපාරගම්ම පානස්තර දෙක්ත් අතර පිහිි ජලදරනතමමා පුති අපි හඳුන්නන්නේ විශේෂෙන්ම ආන්ටිත්ස්්‍යයානු ජලදර කියල මේ අපාරගම් මේ පාශානස්තර දෙකක් මේ බලන්න මේකේ පුුණරා රෝපණ ප්‍රදේශය පෙන්න්නනවා මේ රපන ප්‍රදේශයෙන්වා මෙතැන ෝට ටේබල් එක පෙන් නනිමේ තයි ල්පාට ඉතින් ෝට ටේබල්ලෙන්න්නන පුතේ මතන න්න මේකෙන් පෙන්නන මතුපිට පොලව මතුපිට මේ පි වෝට ලෙවල් එක පුතේ මේයන්න ජලමටම මේ ෝට ලෙවල් එක පෙන්න්න තයි ෝට ලෙල්ල තමයි මෙතන මේ දිගටමති ෝට ලෙවල්ල එක. රයි් එතවට මේ කලුපාට ස්තර මෙන්න මේ ගොල්ලෝ ඒ දෙන්නම අපාරගම්මය පාශානස්තර අපාරගම් අපාරගම් ස්තර දෙකක් හරි ඉඩවස්ස මේේතිය ජලමට්ටම පොළොවේ මතුපිට පෙන්න්නන්නේ හරි එතකොට අප අහන්නේ මේ රූපේ X හඳුනාගත හැ කම මේ පේවා මගේ තන්නොටක් පේනවා අපි වෙනත් පාටකින් එක් ලියමු කිය මෙන්නම තරන ලදරයක් කියනවා ර් හරිද සීමමිත ප්‍රදේශයක යම් සීමමිත ප්‍රදේශයක ව්‍යාප්‍යවලා තිය නිදරුණේ සීමමිත ප්‍රදශකතියන් හරි ඒ සුවිසේසිී ජලදර ආකාරයක් ඒ ස්ථාන තියෙන බහලති නො සීමමිත ප්‍රදේශක තියෙන සුවිසේසී ජලදර ආකාරයක් දැන් අපි දන්නවා මෙන්න මේ විශේෂයෙන්ම ඉහලින් සහ මේ ඉහලින් සහ පහලින් අපාරගම්මි පාශාන ස්තරෝලින් සීම වෙලා තියන්නේ අපි දන්නවා ඒ ගොල්ල අපි කියනවා අනිවාරයම සංවෘත ජලදර කියලා කියන්නේ. එකන්නේ ඉහලින් සහ පහලින් අපාරගම්ම පා ස්තරෝලිං ආවරණ ලතින් ඒ තියන ජලයේ අධික ද්‍රමස්තිිතික පීඩනයකින් යුතු ඇතින ඇයි ඉහළනුත් අපාරගම්ම ස්තරයක්න් පහල් නුත්තස්තරයක් මෙතින්නේ ස්තර දෙක මේ ඒ අතර තියෙන ජලදර අපිෙනවා සංගුරෘත්ත ජලදර නැත්තන් ඒගොල්ලු අප පාරගම්ම පාස නිස්තරෝලිින් සීමමාාවවෙලා තියෙන් නිස්තර දෙ ස පහලින් දෙකම නම් ඒගොල්ලු අධික ්‍රමස්ථිතික පීරනයකින් ඉතුවතින ල පරගම්මි පාසන ස්තෘතිකක් අතරද තින අපිෙනවා ඒගොල්ලන්ට ආටිස්සියානු ජලදර කියලා. ඒවාගේම අනිවාරෙන්ම ඊලකට මෙහරරි යගෙන්න්නවා විවරෘත්ත ජලදර ඇත අපි කෙනවා ඒගොල්ලො ආටිස්සියානු නොවන ජලදර කියනවා අපපුත්තේ ඒගොල්ල නිවාරෙන්ම අපි දන්නවා පහලින් බන් ඒගොල්ලු පහලින් බන් ඒගොල්ලු හලින් අනිවාරෙන්ම අපාරගම් මස්තරයකින් සීමා වෙලායිඉන්නේ පහලින් අපාරගම් මස්තරයකින් ඒගොල්ල සීමවෙලා ඉන්නේ ඒ යන්නේ සංගෘර්ථ විවෘත ජලදරගත්තාම ඒගොල අනිවාරයෙන්ම පහලින් අපාරගම් මිස්තරයකින් සීමමා වෙලා ඉන්නවා ඉහලින් සීමමවෙලා නෑ ඒලින් අපරගම් මස්තරේකින් සීමම වෙලා නෑහ. ඒලින්ම අපරග මිස්තරකින් සීමම වෙලා නෑහ එක නිසා ඒගොල්ල න් කියෙනවා කවුද ඉහෙලින් සීමම වෙලා නැතිකට්ටිය පහලින් සමවෙලා ඉන්නන්නේ ඉහලින් සීමම වෙලා නැතිකටිය අපිෙනවා විවෘර්ත ජලදර කියලා. ෙන වෘර්ත ජලදර ඇත්ත අපික කියන න්ටිසියානු නොවන ලදර කියලා කියන්න පුළුවන්. ඒවාගේම අර්ද සීම වූ ජලදර තියෙනා පුතේ අර්ද සීමාවූ ජලදර තියෙනවා එක කියන්න ඉහලින් නෝ පහලින් තියෙන ස්ත්‍රවලින් එකක් අනිවාරයෙන්ම අර්ධ පාරගම්යයි එකයි අර්ධ සීමාාව් ජලදර කියන්න එක්කෝ ඉහලින් ඉහලින් නැත්තාම් පහලින් ඉහලින් නැත්තම් පහලින් තියන ලදරව මේ මොනවාද ඉහලකෝ පහල සීමාව තින ස්ටரோලින් එකක් අර්ධ පාරගම් යකයි අර්ධ සීමාව් ජලදර කලකන්. එනම් සුවිශේෂිත ප්‍රදේශයක නැත්තං අපි කියෙනවා යම්කිසි සීමිත ප්‍රදේශයක පමණක් පැතිර තින ජලදරතමයි පපුති. අපි හඳුන්න්නේේ ප්‍රච්චකක් නැත්තන් උල්ලැන් කියලා හඳුනාපුති සුවිශේෂී ජලදර ආකාරයක් අයිති වෙන්නේ උල්ලැන්ගි ජලදරවලටයිඒ අයිති වවෙෙන දියපුති. එතකොට අපිට හෙනම් මේ රූපසටහනේ හඳුනාගන්න පුළුවන් වෙන්න එක් කියලා. ආටිසියානු නොවන ජලදරයක් ලසට නෙවීපති මතකතියගන මේතියන්නේ පොළවේ පොළවේ මතුබිටයි මේයන්නන්නේ පොළවේ මතුවිිට මේමතියෙන්නේ රයිට් පොළවේ මතුපිට තියන්නේ. එතකොට ආටිසියානු නොවන ජලදරයක්. නවීපති ආටිසියානු ජලදරයක් නම් ඉහලින් සහ පහලින් දෙපසින්ම අපාරගම්ි පාශාන ස්තරෝලින් සීමාවෙන්න්ඩෝනිි යලින් සහ පහලින් කියන දෙපැත්තෙෙන්ම අපාරගම්ය පාසාාන ස්තරෝලින් සීමාවෙන්්ඩෝනි . අර්ධ ආටසියානු ජලදරයක් ුත්තිවේ පුත අර්ධ සීමාාව වූ ජලදරයක් කියන්නේ ඉහල සහ පහල සීමාවලින් එකක් අර්ධ පාරගම්යයි අර්ධ සීමාවූ ජලදරයක් කියන්නේ ඒවට ඒනම් පුතේ මෙතන අපිට හඳුරගන්න පුළුවන් එ මගින් අපි මේ රූපය එක් මගින් මේක පපුතේ සිිලපසෙත්තින මේ ඔගුලට උග ඉග ගන්නත නම රපය ගුල්ල නිවාරෙන් හමතම ඒවාගේ දැලතියන හොඳට අද්‍යිනය කරලා තියන්න එහනම් අපි දාන්න පුතේ මේ රූපසටහනේ එක් මගින් හඳුනාගණඩ පුළුවන්ගන්න පපුතේ පැහැදිලුවීමම උලැන්ගි ජාලදරයක් එක උත්තරි විශසට එක උත්තරරි අපිට උලැංගි ජාලදරයක් තමයි පුතේ රූප සටානෙන් පැහැලිදලුව හඳුනාගණ්ඩ හැකියාවත.හොඳයිද පුතේ අපි දුවල පුතාලත්තෙක් සාකච්චා කරලා අවසන් කලේ විසිවැනි ප්‍රශ්නය පුතේ විශවනි ප්‍රශ්නයඇදේ පුතේ සාකච්චා කරය අපි විශේෂෙන්ම දෙදස් විස්ස. ජයු පදධිති තාක්ෂණවේද විෂේධාරාව අයටතේ නවනිර්දේශය අයටතේ දරුවන විභාගේ පැවත්වුණ දෙවන ප්‍රශ් පත්තරේ මොකද ද දහතේ විෂණනික්දේශ යාවත් කරුවට පස්සේ ප්‍රථම මතාවට දස් දහත සස් පෙලටපු දරු අවරුද් දෙකක් ඉගනගෙන සස්ෙල ඉදල උස පල පන්තිව ගෙනගෙන ගුණු දස් දනාවේ තමයි පළවනි විශෂදේශ නව නිර්දේශයට විාග පැවත්වන ඉළඟට දෙවනි අවරුද්ධවිදියට පැවත්තු වන දෙද විස්ස අවුද්ධි පවත් වන පපුතේ එනන් ොලපුතාත්ක මේ සාකච්චම දස් විස්ස උසස් පෙල ජයපදති තාක්ෂණ ේදේ ද විස්ත උසස් පල ජයුත් තාක්ෂණ වේදේ බහවරන ප්‍රශ් පත්තය නැතම් පලමනි ප්‍රශ් පත්තේ මල් ි ල් සයි ස් ක්ෂ ේ එකක කෙටි ප්‍රශ පත්තර කළ කියනති ෙට පස පත්තර මෙනුට අපි දළපුලත්ත එෙක ප්‍රශ්න විසක් සාර්ථක සාකච්ඡා කළ අව සන්දරුවනි අප බලා පොත් වන දල පුතාලත් එෙක මීලඟ කොටසිං අපි බලාපොරොත්තියනවා ඉදිරි ප්‍රශන සාචා කරන පස්ස විස්සක් දුළ පුදලත්ෙේ අපි සාර්ථක සාකච්ඡා කල අවසන් කල යෙ එති අප ලාපොරත්වන ඊළක කොටසිං ඔගොත් එකක සාකච්චාරන්න ඉදිරි ප්‍රශ්න ප්‍ර්ට පනහම දුර පොදලත්ෙක සාකච්චාරන්නන මේ කොටසිං අපි ප්‍රශ්න විසක් මේ වෙන කොට සාකච්ඡා කරල වරයි මේ වනකොට. අපි ඉදිරි කොට සි ඊලළ කොටසිං ද පදලත්තක ඉතිරි ප්‍රශන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන. හොඳයි දුවයික.